අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදාන්‍ය පුවත් සිරස්තල වෙත ලෝකයේ මිනිසුන් වැඩියෙන්ම සතුටින් ඉන්න රටවල් ඩිස්ටෝපියාව වෙනුවට ශ්‍රී ලංකාව ගන්න අද ටෙලිවෙකියෙන් ගෑස් සහ ඉන්ධන ප්‍රශ්නයට දින 10කින් විසඳුම් දෙන්න ජනපතිගෙන් පොරොන්දුවක් හොරකාපු දේපල පවරගෙන හොරුන් අත්අඩංගුවට ගන්න ජාතික ජනබලවේගය සූදානමින් පෙට්‍ර ෂෙඩ් වල ලියාපදිංචිය වෙනුවට ලියා අයිට් කරන ක්‍රමය ගැනත් අනුර කියයි දැන් දේශීය පුවත් ඉහළ යන ජීවන වියදමට වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් රට පුරා විරෝධතා සංවිධානය කර තිබුණා जनता मोहनती अति गटन उल्ट वहा विसदुमिल्ला एलपीटी नगरी विरोधताव्याक पवत्तुना वत्मन नाटुवट विरोधे पलकरिमें जन अरगल व्यापारय मेम विरोधताव्य संविधानय करतिबुना रटे अतिवी तिबिन दुष्करतावलिन तमंट सहनयक लबादेन लिसेइल्ला बलपिटिय मोदरवत्त पुराण देवालय देव कन्नलव्वक सह पोलगसीमक सिदु कर तिबिनवा बलपिटिय समगी दीवर संविधाने दीवरैन सह दीवर कांतावन मेम देव कन्नलव्व सिदु कर तिबुना जायल गोटा गोगमट ईये दिनट मासेक कालयक सपुरा तिबेनवा एवेनवेन जायल सिट वेलिकंपिटिय दक्वा विरोधता पागमनक संविधान कर तिबुना मेट विशाल पिरिसक एक्वी सिटिया सभापति नामल करुणरत्नगे प्रधानत्वेन वगवन संदहा तवमत पोहर लेबेन्नी नदिनिसा गोवियान मेम विरोधताव्य संविधानय कर तिबुना जनता विमुक्ति पेरमुने समाजवादी तरुण पेरमुन अनुराधपुर डीएस वडराव मेदी विरोधताव्या संविधानय कर तिबुना अनतुरुव विरोधता खरुवान सिय विरोधय दक्वमिन अनुराधपुर नव बस नवतुंपल वेतट पेमिनिया जनाधिपति गोटाबे राजपक्ष රජෙන් රුපියල් බිලියන 200ක් ලබා දීමට සැලසුම් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ. අග්‍ර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වේදම් කමිටුවේදී මේ යෝජනාව ඉදිරිපත්ව ඇත්තේ.
රටේ ජන ජීවිතයම මේ වන විට අර්බුද රසකට මැදි වී අවසන්. මුදල්, ඉන්ධන, විදුලිය කැපීම, ආහාර අර්බුදය, රැකියා නැතිකම වැනි විවිධාකාරයේ අර්බුද මේ වෙද්දී ජන ජීවිතයට ගෙන එන්නේ විශාල පීඩාවක්. නිදහසින් පසු මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය මෙයයි. රට වැටී ඇති ආර්ථික අර්බුදයට විසඳුම් දෙන්න නම් ආර්ථික දැනුම පිළිබඳ විද්වතුන් මෙරටට අවශ්‍ය බව කවුරුත් කියන කතාවක්. කෙසේ හෝ රටේ ඇති දේශපාලන ආර්ථික අර්බුදය විසඳීමට අන්කවර දේකටත් වඩා ප්‍රමුඛත්වයේ ලබා දීම වැදගත් වෙනවා. ආර්ථික අර්බුදයට විසඳුම් හොයන්න ශ්‍රී ලංකාව මේ වෙද්දි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙත් සහය අපේක්ෂා කරනවා. මෙවර විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විද්වතුන් සමග සාකච්ඡා සිදු කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහාචාර්ය ශාන්ත දේවරාජන් සහ ආචාර්ය ශාමිනී කුරේ සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කර ඇති බවයි ඉන්ධන ගැටලුව හේතුවෙන් තේ කර්මාන්ත ශාලා බොහොමයක් මේ වන විට වසා දමා ඇතැයි ශ්‍රී ලංකා තේ කර්මාන්ත හිමියන්ගේ සංගමය පවසනවා. තේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම සඳහා වහාම ඉන්ධන ලබා දෙන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අපට ලැබෙන සහයෝගය ඉතාමත්ම දුර්වලයි. අපේ කර්මාන්ත ශාලා හිමියන්ට ගබඩා පාසුකම් තියෙනවා, ටැංකි. ඒවට සැලකිය යුතු ප්‍රමාණයක් සල්ලි බැඳලා තියෙනවා. සති 3-4 වෙනවා ඒ කට්ටියට තාම තෙල් ප්‍රමාණය කරලා දීලා නැහැ. මේකට ක්‍රියාමාර්ග අරන් මේ තෙල් අර්බුදය යම් කිසි මට්ටමකට අපි විසඳලා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. පොය දවසට ඇරෙන කර්මාන්ත ශාලා වහන්නේ නැහැ. දිගටම වැඩ කරා. අද ඇත්තටම නිෂ්පාදනයේ අඩුකමින් අපිට ඇත්තටම සේවකයන්ගෙන් 25%ක් නවත්තන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා අපිට වැඩ නවත්තන්න වෙලා තියෙනවා අකමැත්තෙන් උනත්. අද වෙනකොට තේ කම්මල දවසින් දවස වැහෙනවා. පොහොර නැති කිරීමෙන් ආරම්භ වෙලා පොහොර මිල අධික ලෙස ගණන් වර්ධනය කරලා ඊගාට ගහෙන් වැටිච්ච තේ කර්මාන්තයට ගොන අනින තත්ත්වයට පත් කරා මේ තෙල් අර්බුදයත් එක්ක. පාලකයිනි උඹලා අපිට මේ කන්න කියන මේ අමු දලුද කියන එක මේ අමු දලුන අහු කන්නේ අපිට කන්නනේ දලුයි පසුයිද කල්පනා කරලා බලලා මේ තේ කර්මාන්තයට අවශ්‍ය ඩීසල් ටික දීපල්ලා අපිට උලා කාලා හරි ජීවත් වෙන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ ආබාධිත රණවිරුවෙකු තනිවම අක්කර භාගයක් පමණ ඉතා සාර්ථකව වගා කළ පුවතක් පොළොන්නරුව මින්නේරිය රජාල ප්‍රදේශයෙන් වාර්තා වනවා පවතින පොහොර ඉන්ධන හිඟේ හමුවේ අපේ රට මේ වන විට බරපතල කෘෂිකාර්මික අර්බුදයකට ඇදවැටි අවසන්. කෘෂි රසායනික පොහොර ආනයනයේ නවතා දමා දැනට වසරකට අධික කාලයක් වනවා. එය වී වගාව ඇතුළු අනිකුත් වගාවන් සඳහා බලපා ඇත්තේ අහිතකර ලෙසයි. නමුත් මේ වන විට ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් අපේ රටේ ගොවීන් ඇතුළු සාමාන්‍ය ජනතාවත් වගා කටයුතුවලට යොමු වී තිබෙනවා. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සුදුකන්ද නිකවව ග්‍රාමයේ ජනතාව සඳහා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වගා කටයුතු සිදු කිරීමට කාබනික පොහොර හා බීජ වර්ග බෙදා දීමේ වැඩසටහන පසුගියදා පවත්වා තිබුණා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්. එහිදී ආර්ථික අපහසුකම් ඇති ජනතාව සඳහා අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක්ද සිදු කෙරුණා.
උත්සාහය හා විශ්වාසය ඇතනම් රට වෙනුවෙන් අප ඕනෑම කෙනෙක්ට යහපත් දෙයක් කළ හැකි. මේ මින්නේරියේ රජඇල ප්‍රදේශයේ පදිංචි යුද්ධෙන් ආබාධිත වූ රණවිරුවෙක් මහින්ද බණ්ඩාර. ඔහු රටටම ආදර්ශයක් වෙමින් ඔහුගේ ගෙවත්ත තුළ අක්කර භාගයක පමණ භූමි ප්‍රමාණයක ඉතාමත් සාර්ථක එළවලු වගාවක් පවත්වාගෙන යනවා. ඒ කාබනික පොහොර යොදා ගනිමින් ආරාධනා මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ඊයේ අප කතා කළේ වෙනිසියුලාව සහ ශ්‍රී ලංකාව ගැන ඉන්ධන අපනයනය කරන රටක් ලෝකයේ දුප් පත්ම රාජ්‍යයක් බවට පත්වීම පිළිබඳව අප තොරතුරු ඉදිරිපත් කළා. වෙනිසියුලාව හිඟමනට වැටීම පිටුපස ඇති සාධක අතර ප්‍රධාන තැනක් ගන්නේ දූෂණය, වංචාව, අක්‍රමිකතා කියලා අප තේරුම් කරලා දුන්නා. දේශපාලනඥින්ගේ හොර මැර දූෂණකම් ඒ රට විනාශ කරන බව අප ඔබට පැහැදිලි කළා. අපේ රට වගේම ලස්සන රටක් කියලාත් පැහැදිලි කළා. දැන් විශේෂයෙන් ලෝකයේ සමහර රටවල් පත් වෙලා තියෙන්නේ ස්වභාවික ආපදා සහ සම්පත් නැතිකම නිසා කියන එකත් ඔබට ඊයේ ටෙලිවැකියෙන් අවබෝධ වන්නට ඇති. දැන් ඇත්තටම අපේ රටට ස්වභාවික සම්පත් නැද්ද? ලෝකයේ සමහර රටවල් වල බොන්න වතුර ටික පවා නැතුව දුක් විඳිනවා. අපට නාන්න වතුර තියෙනවා. ගස්කොළන් සතා සිව්පාවා ඉන්නවා. දිය ඇලි කඳු වැටි තියෙනවා. අඩුම ගානේ කඳු වැටි දෙකක් යා කරලා කේබල් කාර් එක හරියට දාගන්න බැරි වුණු රටක් මේක. ජපානයේ වගේ රටවල ගිනි කඳු භූමිකම්පා ඕන වෙලාවක සිද්ධ වෙන්න පුළුවන් සිද්ධ වෙනවා. ගෙවල් පිටින් ගලෝගෙන යනවා සුලි සුලං හමනවා. අපේ ඉතිහාසෙම තියෙන්නේ විහාර මහදේවිය මුහුදට බිලි දුන්නට පස්සේ අප මුහුණ දුන්න ලොකුම ස්වභාවික ව්‍යසනේ සුනාමිය. සුනාමිය අපට සුනාමියක් වුණාට හෙල්පින් හම්බන්තොටට නම් ගොඩ ගැසුවෙම ඩොලර්. දන්නේ නැති මතක නැති අය හිටපු අගවිනිසුරු සරත් එන්ද සිල්වාගෙන් අහගන්න. ඊළඟට ස්වභාවික විපත් කියලා මුහුණ දුන්නේ කොවිඩ් වසංගතයට. ඒක ලෝකෙටම පොදු වුණානේ. එතනදිත් ඩොලර් 3-4ට ගන්න තිබුණු එන්නතට ඩොලර් 10-15 ගෙවලා තියෙනවා කියන එක අද හැමෝම දන්නවා. දැන් මේ අපට කියන්න අවශ්‍ය වෙලා තියෙන්නේ දුප්පත්කමට බලපාන සාධක අතර සම්පත් හිඟකම ස්වභාවික විපත් වගේ දේවල් නැති රටක් ශ්‍රී ලංකාව. එහෙමනම් අප දුප්පත් උනේ ආසියාවේ හිඟනම රට බවට පත් උනේ නෙමේ පත් කළේ කොහොමද කියන එක අප අපෙන්ම ඇසිය යුතුයි. ලෝකයේම පිළිගත් ප්‍රධාන සාධකයක් තමයි රටක් දුප්පත් වීමට ඒ රටේ පාලකීන්ගේ හොරකම් දූෂණ වංචා ඉවහල් වෙනවා කියන එක. කවුරු කොහොම මොන අර්ථකථන දුන්නත් අපේ රට මේ අගාධයට ඇදලා දැම්මේ දේශපාලනඥින්ගේ හොරකම් සහ ඒ අයටම හරියන තකට තක සමහර නිලධාරින්ගේ දූෂණ වංචා හොරකම් කියලා ආයේ දැන් පුන පුනා කියලා වැඩක් නැහැ. ඒක හරි පැහැදිලි. අද මේ ලස්සන රටේ ජනතාව ඉන්නේ අසතුටින්. කිසිම සතුටක් නැහැ. අම්මලා දරුවෝ අරන් ගඟට පනිනවා. සමහරු සියදිවි නසා ගන්නවා. බැලූ අත දුක. මේ දුක නැත්තේ දියවන්නාවේ උන්නැහෙලට පමණයි. යාලට කෑම ප්‍රශ්නයක් නැහැ. බෙහෙත් ප්‍රශ්නයක් නැහැ. ඉන්ධන ප්‍රශ්නයක් නැහැ. තෙල් පෝලිම් ප්‍රශ්නයක් නැහැ. ලොරියේ බස් එකේ ෆුට්බෝඩ් එකේ එල්ලිලා ගිහිල්ලා අතපය කඩාගන්න මැරෙන තුවාල ලබන දරුවෝ නැහැ. හුඟක් දරුවෝ යාලගේ ඉන්නේ පිටරට විශ්වවිද්‍යාලවල හොඳට ඉගෙන ගන්නවා. හොඳට
කාලා බීලා සැපට ඉන්නවා ඇත්තටම අසතුටෙන් දුකෙන් වේදනාවෙන් ඉන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවයි සාමාන්‍ය ජනතාවගේ දරුවන්ගේ ජීවිතයි අනතුරට ලක් වෙලා තියෙන්නේ අද අපේ හිත ඇතුලේ තියෙන වේදනාව අසතුට දුක නිසාම ලෝකේ සතුටින්ම ඉන්න මිනිස්සු ජීවත් වෙන රටවල් මොනවද කියලා හොයලා බලන්න ආසාවක් ඇති වුණා එහෙම ලෝකේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල ප්‍රධානතම හේතුව කුමක්ද කියලා හොයලා බැලුවා සතුට සාපේක්ෂයි සමහර විට අර ගීතයක තියෙනවා පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ කියලා නේද ඔව් සතුට සාපේක්ෂයි නමුත් ලෝකේ මිනිසුන් සතුටින්ම ඉන්න රටවල් සහ ඊට දල හේතු දක්වීමක් තියෙනවා 2020 21 වර්ෂයේදී කළ සමීක්ෂණයකට අනුව ලෝකේ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්න රට ෆින්ලන්තය ලෝකේ ප්‍රීතිමත්ම රට ෆින්ලන්තය ලෝකේ රටවල් 149 කින් තමයි මේ තෝර ගැනීම කළේ මෙම පරේක්ෂණ ක්‍රමයත් හරි ලස්සනයි ලෝකේ සතුටින්ම ඉන්න මිනිස්සුන් හොයන්න ප්‍රථම දුකෙන්ම අසතුටින්ම මිනිස්සු ඉන්නේ කොහෙද කියලා හොයාගන්න ඕනේ නේද ඒක දැනගන්න අවශ්‍යයිනි ඒ සඳහා ඒ කියන්නේ ලෝකේ අසතුටින්ම දුකෙන්ම ඉන්න මිනිස්සු ඉන්න රට ලෙස දැන් නම් ඉතින් බය නැතුව ලංකාව ඕනෙලාවක ගන්න පුළුවන් නමුත් මේ පරේක්ෂකින් තෝරගත්ත රට ඩිස්ටෝපියාව දැන් ප්‍රශ්නය ඩිස්ටෝපියාව කොහෙද තියෙන්නේ කියලා නේද? එහෙම රටක් ලෝකෙ කොහෙවත් නැහැ. ඒක මනක්කල්පිත රටක්. මනක්කල්පිත රටකට අවශ්‍ය සාධක ආදේශ කරලා තමයි සතුටින්ම ඉන්න රටවල් හොයාගෙන තියෙන්නේ. ඊළඟ වතාවේ නම් ඩිස්ටෝපියාව කියලා මනක්කල්පිත රටක් හදන්න එපා. දැන්ටමත් ශ්‍රී ලංකාව ඩිස්ටෝපියාවක් බවට පත් කරලා අවසන් මේ නඩය. ඒ නිසා අපව ඔය සමීක්ෂණයට ගත්තට කමක් නැහැ. දැන් ආයෙ බලමු සතුටින්ම ඉන්න රට ෆින්ලන්තේනි ඊළඟට ඩෙන්මාර්කය ඊළඟට ස්විට්සර්ලන්තය අයිස්ලන්තය නෙදර්ලන්තය නෝර්වේ ස්වීඩ්නේ මේ තමයි ප්‍රධානතම රටවල් අසතුටින්ම ඉන්න රට ඇෆ්ගනිස්තානය මේ 2021 දී හොඳේ දැන් නම් අසතුටින්ම ඉන්න රටට අපව ගන්න කමක් නැහැ දැන් ඇයි මේ රටවල මිනිස්සු මේ තරම් සතුටින් ජීවත් වෙන්නේ ඒකනේ ප්‍රශ්නේ නේද අද ටෙලිවැකියෙන් අපට සනාථ කිරීමට අවශ්‍ය වෙලා තියෙන්නේ අන්න ඒ සාධකයි ඒ සඳහා සාධක ගණනාවක් බලපාලා තියෙනවා මේ රටවල මිනිස්සු සතුටින් ඉන්න බලපාපු සාධක 1 ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතේ ඉතා ඉහළ මට්ටමක තියෙන්නේ සමාජ සහයෝගය ඒක තමයි අංක 2 අංක 3 සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව අංක 4 තමන්ටම තම ජීවිතයේ තෝරා ගැනීමට ඇති නිදහස අප ඒක නැවත වතාවක් මතක් කරන්නම් තමන්ටම තම ජීවිතයේ තෝරා ගැනීමට ඇති නිදහස අංක 5 සාමාන්‍ය ජනතාවගේ ත්‍යාගශීලී භාවය අංක 6 මේ තමයි වැදගත්ම සාධකය. අභ්‍යන්තර සහ බාහිර දූෂණ මට්ටම ඉතාම අඩු වීම, අවම වීම. අපට අතිශය වැදගත් කරුණු දෙකකින් අද ටෙලිවැකිය අවසන් කරන්නයි සූදානම. අප මෙතරම් අවාසනාවන්ත තැනකට අසතුටින් වේදනාවෙන් දුකෙන් ඉන්න රටක් බවට පත් කළ එක් ප්‍රධාන සාධකයක් තමයි අපේ ජීවිත තෝර ගැනීමට ඇති නිදහස අප අවුරුදු 5කට සැරයක් දූෂිත හොර නඩයක් අතට බාර දීම. ඒ දූෂිත හොර දේශපාලන නඩය දන්නේ එකම එක දෙයයි. ඒ දකින දකින තනින් පේන පේන තනින් හොරා කෑම වංචා කිරීම. ඒ නිසා තමයි මේ ලස්සන සුන්දර රට පරිත්‍යාගශීලී මිනිසුන්ගෙන් පිරුණු රට මේසා දුකෙන් ඉන්න හිඟන රටක් බවට පත් උනේ. අපේ ජීවිතවල නිදහස අපම තීරණය කරන හොර දූෂිත ක්‍රමවලට ඉඩ නැති ඕනෙම කිකුව අල්ලලා කූඩු කරන්න පුළුවන් නීතිගරුක රටක් හැදෙන තුරාවට හදන්න පෙළ ගැසෙන තුරාවට එකවන්ව නැගී සිටින තුරාවට දියවන්නාවේ කකුලුව දිය කෙලියම සිටීවි හැබැයි කකුලුව දන්නේ නැහැ සියලු නැටුම් වතුර උණු වෙනකන් විතරයි කියලා ඉන්ධන ගෑස් ඇතුළු රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට දින 10ක් ඇතුළත විසඳුම් ලබා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොරොන්දු වී තිබෙනවා. ඒ ස්වාධීන වූ පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සමග පැවති හමුවකදී
ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනාගේ කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී තිබෙනවා. එහිදී රටේ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ. ජනාධිපතිතුමාට අපි රටේ තියෙන තත්ත්වය පැහැදිලි කරලා දුන්නා. අද රටේ ජනතාවට ජීවත් වෙන්න විදියක් නැහැ. රෝහල් වල ඇම්බියුලන්ස් එකකට තිල්ටික නැ මේ ප්‍රශ්න සියල්ලම ජනාධිපතිවට තේරුම් කරලා දීලා මේක ඉදිරි වැඩපිළිවෙල මොකද්ද කියලා අපි ජනාධිපතිවගෙන් අහමු ජනාධිපතිවා ඒ ගමන මේ ඉදිරි වැඩපිළිවෙල කිව්වා අපි ඉල්ලීමක් කළා කඩිනමින්ම ඒ අදාළ නිලධාරීත් සමග වාඩි වෙලා ජනතාව අමතලා මේ වැඩපිළිවෙල රටට කියන්න ඉතින් ජනාධිපතිවා පොරොන්දු වුණා ජනාධිපති කිව්වා තමත් කඩිනමින් රටට කියනවා කියලා ඒකින්ද අපි තව දවස් 10ක් 12ක් විතර අපි බලනවා ජනාධිපතිවගේ මේ වැඩපිළිවෙල රටට කිව්වට පස්සේ තත්ති කියලා එතුමා පොරොන්දුවක් දුන්නා තව දවස් 10ක් විතර යනකොට මේ තෙල් පස්නේ ගෑස් පස්නේ විසඳන්න පුළුවන් කියලා ඒකින්ද අපි ඉවසීමෙන් ඒ දවස් 10 12ක් බලාගෙන තමන්ගේ ආණ්ඩුවක් එනතෙක් රට අතහැර යන්න එපා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තරුණ පරම්පරාවෙන් ඉල්ලා සිටිනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍යවේද අදහස් පළ කරමින් රටක් හැටියට තාමත්ම සංකීර්ණ ගැටලු රාශියකට අපි මුහුණ දෙනවා. අද ඔබ සියලු දෙනාට රටේ ජනාධිපතිවරයා අගමැතිවරයාගේ ඉඳලා ආණ්ඩුව සුළුපටු ආකාරයට කරන මේ ගැටලු අර්ථකථනය නොවේ මේ ප්‍රශ්න පිළිබඳව ගැඹුරින් හදාරනකොට තිබෙන්නේ රජයේ පෙන්වන්න හදනවා යම් කිසි සුන්දර තත්ත්වයක් නමුත් ගැටලුව බොහොම බරපතල తాවකාලික බාරකරුවන් හැටියට නොව සින්නක්කර ඔක්කෙන් උණු රටම අයිති කරගත් ආකාරයට දත්තු අදූරදර්ශී තීන්දු තීරණ මත මේ රට මේ ප්‍රපාතයට ඇදවැටලා තිබෙනවා රටේ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරන මේ අවස්ථාවේ ප්‍රශ්න එමටයි ගැටලු රසක් තිබෙනවා ජීවත් වීම අමාරුයි බොහෝ වියතුන් වෘත්තිවේදීන් රට අතහැරලා රට අතහැර යාම මදක් කල් දමන රට ගැන විශ්වාසයක් තමයි අලුත් වැඩපිළිවෙලක් පිළිබඳව අලුත් රජයක් පිළිබඳව යම්කිසි සුබවාදීව හිතා මේ තැන් තැන් වලින් අහුලගත්ත අවුරුදු දෙකහමාරක් තුල රට විනාශ කර කොර වංචනිකින් සමග සඳහනගත වෙලා හදන ආණ්ඩු නොවේ අලුත් වර්මක් තුල අකණ්ඩ වසර පහක පාලනයක් තුළ මේ අන්ධකාරයෙන් රට ගොඩ ගන්නට හොරාගත් දේපල පවරගෙන හොරුන්ට දඬුවම් කළ හැක්කේ ජාතික ජනබලවේගයට පමණක් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ අම්බලමුරු ප්‍රදේශයේ පැවති විරෝධතා රැලියක් අමතමින්. අප්‍රේල් මාසේ තව කැබිනට් මණ්ඩලයක් හදුව සුක්‍රීපටිල්ලල ආණ්ඩුව හිතනවා කැබිනට් මණ්ඩල මාරු කරපුවම් ප්‍රශ්න විසඳේ කියලා. තෙල්ලමතිවරු මාරු කරා. ඉස්සරලම තෙල්ලමති රෝහිත අබේගුණවර්ධන. ඊළඟ තෙල්ලමති උදේගම්මම්පිල. ඊළඟ තෙල්ලමති ලොකුගේ. දැන් තෙල්ලමති කාංචද. මුදල්ලමතිවරු මාරු කරා. ජනාධිපති ඡන්ද දෙන්නලා පළවෙනි මුදල්ලමති මහින්ද රාජපක්ෂ. ඊළඟ මුදල්ලමති බැසිල්. ඊළඟ මුදල්ලමති සබ්රි. ඊළඟ මුදල්ලමති කෙට කාලයකට ගෝඨාභය. දැන් මුදල්ලමති රනල් වික්‍රමසිංහ. वैद्य परीक्षण ඒක කරන්න ජාතික ජනබලයේ විතර මතක බලන්න. පෝර නම ගෙනල්ලා නැවෙන් ගැහුවා පෝර ටික මූදේ ගියා. පෝර 60ක් නැතුව ඩොලර් මිලියන 6.2ක් ඩොලර් ලක්ෂ 62ක් චීනෙට පූජා කරන්න සිද්ධ වුණා. දැන් ඒකම ඊළඟට උනා ගෑස් වලට. ගෑස් සිලින්ඩරේ බර අඩු කරලා ලිට්‍ර 1000ක් ගෑස් වෙනුවට වෙන ගෑස් කම්පැනියක් ගෙනල්ලා බොරදියේ මාළු බාන්න හැදුවා. ඊළඟට දැන් ඒක හදලා තියෙනවා ඩීසල් වලට, පෙට්‍රල් වලට, භූමි තෙල් ටිකට. මේවා ස්වභාවික හැදිච්ච නෙමෙයි මේ කුමන්ත්‍රණ කරුවන් විසින් කලතුටු කල වළලියා ගන්න අර්බුදයක් හොරා කන්න ලකලෑස්තිලින් වෙලා අනිවාර්ය වශයෙන්ම මේ පාලනය පන්නන දවස මාස ගණන් වලින් නෙමෙයි අවුරුදු ගණන් වලින් නෙමෙයි සති කිහිපයක් ඇතුළත එයි ජයග්‍රහණය මිස පාලකයන් ගෙදර යවලා ප්‍රගතිශීලී ජනතාවාදී පාලනයක් ගොඩනගන්න අපකප उदासन पोत विकास अवसान ओबट सुब दवसाक
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.